ශ්‍රී ලංකා මහජනපතා කොමිෂන් සභාවට ලංකා විදුලි බල මණ්ඩල විසින් ගාස්තු සංශෝධන යෝජනාවලියක් පහුගිය බ්‍රහස්පතින්දා කියන්නේ 24 වෙනිදා බාර දුන්නා. ඒ ගාස්තු සංශෝධන යෝජනාවලියෙන් ඉදිරිපත් කරලා තියෙනවා සමස්ත පාරිභෝගික කාණ්ඩවලට 104.11% ප්‍රමාණයකින් ගාස්තු අඩුවීමක්. මේ අතර වසරකට 4 වතාවක් සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය වසරකට 2 වතාවක් සිදු කිරීමේ ක්‍රමවේදයක් කෙරෙහි යෝජනා ඉදිරිපත් ව තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩල ඉදිරිපත් කළ එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ. පහුගිය රජයෙන් ක්‍රියාත්මක කළ වසරකට 4 පාරක් එනස්සන් ගාස්තු සංශෝධන ක්‍රියාවලිය කළ යුතුයි කියන එක දැන් ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනා කරනවා. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අපහසුයි. වසරක 2 පාරක් තිබුණු ක්‍රමයට නැවත යමු කියන යෝජනාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මහජන කොමිසම සභාවේ කාර්ය මණ්ඩලය දැන් අධ්‍යනකට ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉදිරිපත් කරලා තියෙන දතවල නිර්වදතාවය, ඒ වගේම දත්වල සාධනීය තත්ත්වය, ඒ වගේම ඉදිරිපත් කරලා තියෙන යෝජනාව මේ ගාතු සමීක රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලතාවය පරීක්ෂා කිරීම සිද්ධ කරනවා. එහින් ලැබෙන වාර්තාව සහ විදුලි බල මණ්ඩලයෙන් නැවත අපේ තොරතුරු ලබා ගත යුතු නම් ඒ පිළිබඳව සම්නිවේදනයක් කරනවා. ලබන සඳුදාට ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්න අනතුරුව ඒ ලැබෙන අමතර තොරතුරු සමග මහජන උපදේශන සභාව තමන්ගේ යෝජනාව සකස් කරලා ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවයි මහජන උපදේශනය සඳහා උපදේශන පත්‍රිකාවක් සකස් කරලා මහජන උපදේශන ක්‍රියාවලිය ආරම්භ කරන්න තමයි ඊළඟ පියවර වෙන්නේ. මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ඉකුත් ජූලි මාස 16 වෙනිදා සිදු කෙරුණා. එම විදුලි ගාස්තු සංශෝධනය අනුව සමස්ත විදුලි ගාස්තුව 22.5%කින් අඩු කිරීමටයි කටයුතු කෙරුණේ. ගෘහස්ත විදුලි ගාස්තු අඩු කෙරුණේ 27%කින් වන අතර ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලුම පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තුද අඩු කෙරුණා.